ෝකවි බවන්ත ප්‍රසාත් YouTube නාලිකාවේ එදබලඇති මහාරාවන වැඩසටහනි තුම්වෙනි කොටසයි අද මේ ආරම්භ වන්නේ අද ලෝකයා රාවන මහරත්තුමා ගැන කතාවෙන්නේ රාමායිනය නම් පොත්තේ එතුමා හඳුන්වාදීම අනුවයි ප්‍රාමාණය පොත ගැන මෙම කොටසිං කතා කිරීමට බලාපොරොත්තු වෙනවා අත්භූත කතාවලට ඉමහත් ප්‍රසිද්ධියක් සුලන ඉන්දියාවේ රාමාණය ලිවියම පිළිබඳවත් අත්්ූත කතාවක් තියෙනවා ඉදදි අනුව නතර ඇති ශ්වාසයකට අනුව හනුවන් විසින් වාල්මිකීට පෙර තම ඇඟිල්ලෙන් ්‍රාමායින කතාව ගල්මත ලිවූ බවක් පසුව කිසියම් හේතුවක් නිසා හනුමාන් එම ගල් මෝදර විසිකර බවත් සඳහන් වෙනවා ඒ මෝදට විසිකිරීමට පෙර වාල්මිකී විසින් මෙම පිටපත් කරගත් බවත් ඒ සඳහන් වෙනවා මගේ විශ්වාසයට අනුව වාල්මිකී යනුවෙන් තමුන් හඳුන්නාගත් පුද්ග ලයයා මෙම කතාාව මගින් සමාජයේ ඇතිවිය හැකි බලපෑම ගැන කල්පනා කර මේ තමා විසින් හැදුව කතාවක් නොවන බව පෙන්වීමටත් මේ තමන් සටහන් කරගත ක පෙන්වීමටත් හනුමාල්ලිවූ කතාව මම පිටපත් කර එක විතරයි කරේ කියලා බව කියලා පෙන්නලා තමන්ගේ ගැලවීම සඳහා ඉහත කතාව ප්‍රචාරය කළ බව බවයි මගේ විශ්වාසය. පැරණී පුද්ගලයින් කතා ඇසීමට මහත් ආසාවක් දැක්තුවා. ඒකින් ප්‍රෝජනයක් ගෙන බොහෝ ගොතල්ලද මිත්‍ය කතා ලෝකේ ඒ අතීතකාල පුරාම පැතිරතිෙන බව ඔබ දන්නවා ඇති. එක්කෙක් ජනවර්ගයට ආවේනිකවද එක්ක් පලාාත්වලට ආවේනිකවද මේ වගේ බොහෝ අ අතිශෝක්තීම් ගොතරලද කතා පැතිරතිබෙනවා. රාමයිනය. ොයකු ්‍රබේද තුන්සයක් පමණතියෙන බවන්තර්ජාලය සඳහන් වෙනවා මේවාතර ඉන්දියාව ලංකාව බොරුමය කාම්බෝජය ලාවෝස් පිළිපීනය නේපාලය තායිලන්තය සිංගපුූරුව මැලේසිාව ජපානය මොංගෞලියාව වට්නාමය සහචීනය යනු කටවල් වලෙන මුළු දක්ුණු අසියා ආසියාාවම ්‍රාමායිනය පිළිබඳ තම තමන්ගේ මතයන්ට අනුුව ලියව පොත්තිෙනවා කොට එඒම් පොත් හතලියක පමන්න සීතාද රාාවන මහරජුගේ දියනියයක් ලෙස සඳහන්න තිබෙනවා. සහ රාමයින කතාවල සීතා දේවිය විසින් තම පියාවන රාවණ මහරජුත්තව සහ සාමියාව රාම කුමුරුව අතර සමගිය ඇති කිරීමට උත්සාහ ි කිරීම පිළිබඳවා සඳහන් වෙනවා. මේ එක රාමායනයක හෝ රාවණ මහරජු සීතා දේවයට බලහත්කාරකමක්කෝ ලිංගි ජාතවරයක් කරායල් සඳහන්වන්නේ නෑ. තාවයට අවශ්‍ය සියලුම පහසකම් සැලසූ බව සඳහන් වෙනවා. පෙර රජවරන්ට එමෙන්ම පෙර රජෝරුන්ට දහස්ධාන පුරෝ ස්ත්‍රීන් සිටින සිටියත් විසෝරු දහස්න බහෝ ගන්නන්නක් සිටිය රාවන මහරැත්තුමට මන්දෝදිරී විසෝ පමණක් සිටි පබවත්තමයි ඉතිහාසේ සඳහන් වෙන්නේ. රාවන කං of් ලංකා යැනුවෙන් විජිතයාපායතනින් මුත්‍රණය කරුණු පොතක් කියයනවා ඉංග්‍රිසි භාසාාවෙන් මේ පොත ලියලතියෙන්නේ ාව මහරජතුමා ජීවමානව තමාට මුණගැසුනු බව වරක් ප්‍රකාශ කළ මිරෙන්්ඩෝ ඔබේසේකර මහතායි. ඒ පොතට අනුව රාාවු් රජු තම බිරිඳ වූ මන්දෝදරී සහ සහෝදරයා වුණු විවීශෂණ විසින් යුදරහස් සතුරන්ට දුන්නිසා රාමකුමරු සමග සිදුකළ යුද්ධය පරාධ වුණ බව දැක්වෙනවා. එම පොතේ රාවා විසින් මෙහෙවල් ලද ආරය කණ්ඩායමක් විසින්. ාවන මහරජතුමා ආලම් ආරම්භ කළ හල සිිෂ්ටාජාරය විනාශ කළබවත් සඳහන් වෙනවා. ලංකාවේ රාවන රජුගේ නම සඳහන් ස්ථාන කීපයක්ම තිබෙනවා අදුල්ලේ තියෙනවා රාවනැල් ඒ වගේ රාවන ගුහා තිකුණ වලය තියවා රාවන කෝට්ටේ මේ වගේ ස්ථාන කීපයක්ම අතීතදී ඒ වගේ අතීතදී ලංකාව. ආාවන දේශය කියලත් සහර පොත්පත්තවර නම් කර තියෙනවා. තවත් විශේෂකාරණයක් කියන්න ශ්‍රීලංකා නිදාස් පක්සේ සිටි පණ්ඩිතයින් ලංකාව ශ්‍රී ලංකා කියල නම් කිරීම නිසා වර්තමාන ශ්‍රී ලංකාව බංකොලො ත්‍රටක් බවට පත්ව ශ්‍රීලංකා නිදාස් පක් සේද විනාශසවීති වෙනවා. ම මේ පිළිබන්ඳව කරනලට විේෂ ීඩියෝක් බවන් ටෝක්විත් බවන්ත්‍ර පසත්නාලිකාවේ තිබෙන පැවි එකගෙන වැඩි විස්ත්‍රකයන්න්නේනහැ. උඩරට ප්‍රදේශයේ ගම් කීපය කරම. යනයා උඩුරාවණ සහ යටිරාාවණයන වාසගම් අතරත් භාවිතා කරනවා. මෝවන් සමහරවිට ප්‍රාවණ පරපුරෙන් පැවැතනය වෙන්න පුළුවන් බව මගේ විශ්වාසයයි. ඒවගේ ඉන්දියයාවෙද රාාව් රත්තුමාගේ පිළිරුවකට වැදුු කරන. ්‍රාවන ග්‍රාාවණ නම් ප්‍රදේශයක් මධ්‍ය ප්‍රදේශයේ පහිටා තිබෙනවා. ඒ වාසය කරන්න බ්‍රාහ්මණවාංසිිකයෙන් තමන් රාවණ පරපුරෙන් පැවතන බව විශ්වාස කරනවා. තවද ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේ මන්දෝදුර. මන්දෝදර් දේවාලය නමින් ප්‍රසිද්ධ සිවලිින්ගේ සහිත රවු් හරජතුමන්ගේ පිළිම සහිත දේවාලයක් තිබෙනවා එම ස්ාන රාවුණන මහරත්තුමා සහ මන්දෝදරී විිසව විහාවූ ස්ථානය ලෙස සැලකෙනවා ඒවගේම ඉන්ඩියාවේ උත්තරපදේශයේ බිස්රා යැනස්ථාන රාවන මන්දීරනම් රාව් රත්තුමා වෙනඩුවෙන් වෙන්ු දේවාලයක් තියෙනවා මේ රාවන මහරජතුමන් උපන්ප්‍රදේශය වසයෙන් ඒහි වැසියන් ශ්වාස කරනවා. ඒ විිශරාක් ගම පිඩා තිබෙන්න්නේ දිල්ලියේ සිට කිලෝමීට තිහක් ඇතින්. එහි ඉන්දියානු හින්දුුන් දින නමයක් පවත්වන නවරාතී පූජාව හෝ දසවැනි දින පවත්වන දුසේරා උස්සවය පවත්වන්නේ නැහැ විිස්රාක්් නම සෑදිී තිබෙන්නේ රාවණ රජුගේ පියාවූ විශ්්‍රවස්මනිතුමාගේ නාමයෙන් පවත්ව එම විශ්්‍රවස් මනිතුමා මෙහි වාසය කරමින් ශිව දෙවියන්ට පුද පූජා පවැත්වූත් විශ්වාසයක් තියෙනවා. අවද රාාවණ මහරත්තුමාගේ ළමාකාලය මෙහි ගත කළ බවට විශ්වාසයක්ත පවතිනවා. වාල්මික රාමායනය එක් තැනක මෙසේ සඳහන් වෙනවා. රාමකුමරු ට තම මූලස්ථානය වූ වයිකුන්ටේට යාමට සුදුසු කාලය එලවෙනවා. මේ සඳහා රාමකුමරුගේ ආත්මය ශරීරයෙන් ඉවත් කරදීමට උදවකිරීම සඳහා මරණයට අධිපති යම ගැමිණෙනවා ඒ හනුමාන් යමට ත්‍රාම කුමරු සිටින ස්ථානයේ ළඟට එඉන්න දෙ ඉට දෙන්නේ නැහැ එම නිසා උපායකින් හනුමාන් මදකට වත්කිරීමට කල්පනා කළ රාමකුමරු ත වරස්මුදුව ගලවා පොළොවට දමනවා. එ එ මුදද මහාපොලො කින්දගෙන පාතාලයටම යනවා විට රමක්ුමරු හනුමාන්ට කතා කර කියනවා මගේ මුද්ද වැටුණා ස්වාගෙන එන්න කියලා. හනුමාන්ත බාසා ඇති විශේෂ ශරීරයක් මවාගණඩ පුළුවන් එතකොට ය සුක්සම ශරීරයක් මවාගෙන ොලෝටයනවා. පොලොවට යනකොට එයා ගිහිල්ල හම්බෙනවා පාතාලේ පාලනය කරන මහාබලි කියන තැනත්තා මහවැලි හනුමාන්ට සලකන කෙනෙක්. හනුමාන් හඳින් පිළිගෙන හනුමාන් නයි මෙතැට ආ මෙ ආවේ කියලා හන. එතකොට හනුමාන් කියනවා අපේ රාමතුමාරයාගේ මුද්ද වැටුනා ඒ මුද්ද හොයාගෙන තමයි ආවේ කියලා. එවිට මහබලි හනුමාන්ට මුදුවලින් පිරිච්ච කන්දක් පෙන්නවා කන්දක් පෙන්නලා කියනවා දැම් මේ අර කන්දේ ඔක්කොම තියෙන්නේ එක්ක් යුගවලදි. රාමෝසින් විසිකර මුදු. ඒ හැමයුගයකදීම හනුවමාන් මෙලෙස මුද්ද සොයාගෙන පාතාලියට පැමි බවත් කියලා තමන්ට අවශ්‍ය මුද්ද ඒ අතරින් සොයාගන්න ලෙස කියනවා. හනුවන් ්‍රාම කුමරුගේ මුද්ද සවනා අතරදි. රාම කුමරු තම ශරීරය අතහැර වයිකුන්ටට හෙවත් විශ්ණු නිවසට යනවා. මේ අනුව රාමායිනය සත්‍යය කතාවක් නොවන බව අහවුරු වෙනවා. මේ වගේ කතා කීපය අම්මතියනවා මම තවත් කතාවක් කියන්නම් රාම කුමරු විශ්ණු දෙවියන් වහන්ේ ලෙස. ගේ ත්මයක්ක්ල සහඳුන්නනවා එතකොට රාම කුුණවරු විශ්ෂ දෙවියන් වහන්සේගේ ආත්මියන්න්නං සීතා මහා ලක්ෂමිගේ ආත්මයක් වියලුතු. එතකොට සීතා රාම විශ්වු දෙවියන්ට තමන්ගේ ලක්්මි දේවිය ආරක්ෂා කරන්න බැරිනම්. මේ ඉන්දියාව කියන විදියට යක්ෂනායකගේ යක්සරජු ඩීමන් රජුගේ කියලෙගොලු කියන්නන්නේ ඩීමමන් කින් කියලා යක්ක්ෂර දෙගෙනෙකුට විල්ලා ලක්ස්්මි දේවිය පැහැරගෙන යන්න පුුළුවන්නන් එතැනිින්ම ශ් දෙවියන් හන්සේටත් ක්क्ष්මිදේවවිටත් කරන විශාල අපහසයක් බව බම කියන්න ඕන. ඒ වගේම ඉන්දියාවම සිවතවියන්ගේ මුෘති යක්ල හන්ුන් හඳුන්න සිවදවියන් ක්තියෙන් ඇතිවුණු කෙ කැටියට. රාම මුෘති කියලා හන්ු මාන්ත කියනාව. ඉත සිවතවියන්ගේ ප්‍රසිද්ධ ්‍රදාානම භක්තිවන්තයා ඇවිල් රාාවණ රජු බව ලෝකේම ඉන්දයාම පිළි ගන්නවා. එක ඉන්දියාව ශිවදවන් වෙනුවෙන් राාම රාවනමරජු ලියව් බව සැලකෙන ශිවතාණ්ඩව ස්තෝත්‍රය සිිවදවියන් සඳහා ඇති ඉහලම ස්තෝත්‍රය බවත් පිළිගන්නවා ඉන්දියනු බොහොම භක්තියන් ගේ ස්තෝත්‍රය කියනවා. එතකොට මේ අනුව ශිව දෙවියන්ගේ භක්තිවන්තයකුයි රාාවණ මහරජතුමත් ඒවගේම ශව මෘර්ති වශයෙන් හඳු හනුවන් අතර යුදධ්‍යා ොකැයුතුනු බව මගේ විශ්වාසයයි මේ සාමාන්‍යෙන් රජකම ලබා ගැනීම සඳහා අයා වල්ලි එකන රාාවනත්හ විශරත් අත්‍ර ඇතියුණු ගැටුමක් විශාල යුදධයක් ලෙස ප්‍රචායකව මක් බාව මගේ විශ්වාසයයි තවත් මේ වගේ රසවත් කොටස්ටොලින් ඉදිරියේදී ඔබ හමුවන බලාපොරොත්වෙන් නවති නවට තුතිීම.